Hello guys, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2021 දී රිලීස් කරපු Paw Patrol කියන movie එක. මේ movie එක මේ වෙනකොට 7.5ක IMDb rate එකක් වගේම 180ක Rotten Tomatoes අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් movie එක බලන්න යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම මේ video එකට ඔයා කැමති නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි යමු අද movie එක බලන්න. මේ කතාව පටන් ගන්නේ පාරේ එහා පැත්තට යන ගමන් ඉන්න පුංචි කැස්බෑ බවුලකින්. ඉතින් මෙයාලා කට්ටිය කොහොම හරි පාරෙන් එහා පැත්තට ආවත් එයාලගෙන් එක පැටියෙක්ව මෙයාලට අමතක වෙලා තියෙනවා. ඉතින් ඒ කැස්බෑ පැටියක් කොහොම හරි මෙතනින් උඩට ඇවිත් පාරේ එහා පැත්තට යන ගමන් ඉන්නකොට ඒ පාරෙම ඈත ඉඳන් ලොකු ට්‍රක් එකක් එනවා. ආරෝහි දාසේ ලොරිය. ඒ වෙනකොට ඔයා කොහෙද ඉන්නේ? හැලුනා අපරාධ කොණ්ඩ දෙවිච්ච බීම ටික. ඉතින් දැන් මේ පැටියව බේරගන්න ගිහිල්ලා මේ ලොරි ඉන්න කෙනාව ලොකු කරදරයක තමයි වැටිලා තියෙන්නේ. එතනදී පල්ලෙහා මාළු වලන ගමන් ඉන්න මිනිස්සෙක් මේ පල්ලෙහාට වැටෙන්න යන ලොරිය දැකලා එයාලගේ නගරේ ආරක්ෂාවට ඉන්න Paw Patrol කණ්ඩායමට කතා කරනවා. ඊට පස්සේ අපි කතාව එන්නේ මේ Paw Patrol කණ්ඩායම පැත්තට. එයාලගේ ටීම් එකේ Sky, Chase, Rocky, Sumo, Marcel, Rubble කියලා බලුපැටව 6 දෙනෙක් ඉන්නවා. ඒ වගේම Ryder කියන පුංචි කොල්ලා තමයි එයාලගේ කණ්ඩායමේ නායකයා. Rocky, ඔයා පාර මිස්සරා ඉඳලා ට්‍රැෆික් එක ගැන බලා ගන්න. Yes, දැන් තියෙන ඔය කොටස. විදින කොක්ක. ඉතින් දැන් මෙයාලා එතනට ඇවිල්ලා මිනිස්සු කාටවත්ම එතනට එන්න බැරි වෙන්න පාර දෙපැත්තෙම වහලා දාලා මේ ට්‍රක් එකේ හිර වෙලා ඉන්න කෙනාව බේරගන්න තමයි හදන්නේ. එයාව බේරගන්න පල්ලෙහාට යන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ කතාවේ ඉන්න හීරෝ චේස් තමයි. එයා කේබල් එක එන්දිලා හිර වෙලා ඉන්න ඩ්‍රයිවර් ළඟට ආවම ඒ කෙනා ටිකක් පුදුම වෙලා කියනවා බලු පැටියෙක් කොහොමද එයාව බේරගන්නේ? ඒක නිසා මං කොහොම හරි තනියම බේරලා එන්නම් කියලා. එතකොට චේස් කියනවා එයා තමයි Paw Patrol කණ්ඩායමේ ඉන්න හොඳම වීරයා. ඒක නිසා බය වෙන්නේ නැතුව දැන් එයාත් එක්ක උඩට යන්න එන්න කියලා. ඊට පස්සේ මේ ඩ්‍රයිවර්ටත් එයාගේ බය නැති වෙලා චේස් එක කේබල් එකෙන් උඩට ඇවිත් කොහොම හරි එයාගේ ජීවිතේ බේර ගන්නවා. එතකොටම මේ ට්‍රක් එකේ තියෙන ටැංකියක් පුපුරලා ඒ වගේම එළියට එන තෙල් ටික මොහොතට එකතු වුණොත් ලොකු විනාශයක් තමයි සිද්ධ වෙන්නේ කියලා කට්ටියම බයෙන් ඉන්නකොට ඒ ලෝරිය අරගෙන ආව කෙනා කියනවා ඒ එළියට එන තෙල් වර්ගයක් නෙවෙයි පළතුරු වලින් හදලා දෙන බීම් එකක් කියලා. ඉතින් ඒක දැනගත්තට පස්සේ රබල් එතනට ඇවිත් කෑම වර්ගයක් අරගෙන දැන් අපේ කෑම වෙලාව කියලා කට්ටියත් එක්කම එළියට එන බීම ටිකත් ඉවර කරලා දානවා. ඒ වගේම තමයි මේ ලොරියට යට වෙන ගේපු කැස්බෑ පැටියවත් එයාගේ අම්මා ළඟට එක්කයි යනවා. කොහොම හරි කට්ටියම එකතු වෙලා එයාලගේ වැඩේ සාර්ථකව ඉවර කරපු නිසා එයාලා කට්ටියම ගොඩක් සතුටෙන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපේ කතාව යන්නේ ඇඩ්වෙන්චර් සිටි කියන නගරයක් පැත්තට. ඒ නගරෙට අලුතෙන්ම පත්වලා ඉන්න නගරාධිපති එයාටම කියලා ඡන්දයක් ක්ලෑස්ටි කරලා තමයි තියෙන්නේ. එතනදී ලිබර්ටි කියලා පුංචි බලුපැටියෙක් ඒ නගරාධිපතිගේ උත්සවයේ තියෙන තැනට යන්න හදනකොට එතන ආරක්ෂාවට ඉන්න කෙනෙක් කියනවා එයාලගේ බොස්ට බල්ලෝ හොඳටම ඇලර්ජික් කියලා. මොකද මේ නගරාධිපති කැමැත්තෙන් ඉන්නේ පූසොන්ට විතරයි. ඒත් ඉතින් අපේ ලිබර්ටි වෙන ගෑනු කෙනෙක්ගේ උදව්වෙන් කොහොම හරි ඒ උත්සවයේ තියෙන තැනට යනවා. ඉතින් මේ නගරාධිපතිට ඕනේ කරලා තියෙන්නේ නගරය ඇතුලේ මිනිස්සුන්ට අවශ්‍ය නැති බිල්ඩින් කඩලා දාලා ඒ හැමතැනකම ඇඩ්වෙන්චර් පාක් එකක් හදන එක. ඒ වගේම තමයි නගරේ තියෙන බලපටවුන්ගේ පාක් එකත් අයින් කරලා එතනත් ඇඩ්වෙන්චර් පාක් එකක් විදියට වෙනස් කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ ලිබර්ටි මේ ගැන කියන්න Paw Patrol කණ්ඩායමට කෝල් එකක් ගන්නවා. එතනදී කණ්ඩායමේ හැමෝම එකට ඉඳලා ලිබර්ටිගේ කෝල් එක ආන්සර් කරාම ලිබර්ටි ඒකට ගොඩක් සතුටු වෙලා පිස්සුවෙන් වගේ කියවන්න ගන්නවා. එතකොට රයිඩර් ලිබර්ටිගෙන් අහනවා හදිසියෙම යාලට කෝල් කරේයි කියලා. ඉතින් ලිබර්ටි කියනවා අලුතින් පත්වලා ඉන්න නගරාධිපති මේ නගරේ ඉන්න හැම බල්ලෙක්ම අයින් කරලා පූසොන්ව විතරක් නගරේ තියාගෙන මේ නගරේ සම්පූර්ණයෙන්ම විනාශ කරන්න හදනවා කියලා. එහෙම කියලා ලිබර්ටි කෝල් එක කට් කරාම එයා ගොඩක් බයෙන් තමයි මේ නගරේට එලා ජීවත් වුනේ. ඉතින් අන්න ඒක නිසා තමයි මේ නගරේට යන චේස් කැමති වෙන්නේ නැත්තේ කියලා රයිඩර් හැමෝටම ඇන්න කියනවා. ඉතින් ඊට පස්සේ රයිඩර් චේස් ගොඩක් දුකෙන් ඉන්නවා දැකලා එයා ළඟට ඇවිත් චේස්ට කියනවා පොඩි කාලේදී සිද්ධ වුණා වගේ ඒ නගරේදී එයාව කවුරුවත්ම තනි කරන්නේ නැහැ කියලා. ඒ වගේම රයිඩර් කියනවා නගරයට ඇත්තටම චේස් කියන්නේ කවුද කියලා පෙන්නන්න එහෙට යන්න කැමති වෙන්න කියලා. ඉතින් කොහොම හරි රයිඩර් කියපු දේවල් වලින් චේස්ගේ බය නැති වෙලා ගොඩක් සතුටින් එයාගේ යාළුවෝ ටිකත් එක්ක නගරයට යන්න පිටත් වෙනවා. Sky, Chase, Rocky, Marshall Unherang, api yang nak hadanne. Api yang. In case you try to stay strong and fake a smile until I look away, but I've known you too long. It hurts to watch your blue eyes fade to gray as you fade away. දැන් මෙයාලා කට්ටියම නගර ඇතුළට එනකොට එහි තියෙන ලස්සන දෙකලා කට්ටියම ගොඩක් පුදුම වෙලා තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් අපේ චේස් විතරක් ටිකක් බය වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ අපේ කතාව එන්නේ මේ නගරාධිපතිගේ පැත්තට. එයා විද්‍යාගාරයකට ඇවිත් වැස්ස නවත්තන්න පුළුවන් විදිහේ බලාගලු ඇද ගන්න මැෂින් එකක් අරන් යන්න හදනවා. ඒකට හේතුව මෙයා නගරය ඇතුලේ තියන්න ඉන්න උත්සවයකදී මිනිසුන්ගේ අවධානය එයාගේ පැත්තට අරගන්න ලොකු මල්ලෙඩි සංදර්ශනයක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒකට වැස්සෙන්වත් කරදරයක් වෙන්න හොඳ නැති නිසා තමයි මේ විදිහට ඒ මැසින් එක අරගෙන යන්න හදන්නේ. එතෙන්දී මේ මැසින් එක බාරවින්න කෙනා කියනවා එයාලා මේක හදලා තියෙන්නේ බලාගුළු කොටස් කෙනල්ලා ඒ වගේන් පරීක්ෂණ කරන්න විතරයි නැතුව කාලගුණය පාලනය කරන්න නෙමෙයි කියලා. එතකොට නගරාධිපති කියනවා මේ මැසින් එක යට අරගෙන යන්න දුන්නේ නැති වුණොත් මේ විද්‍යාගාරේ මෙතන ඉන්න හැමෝගෙම රස්සාවල් ටිකයි නැති කරලා දානවා කියලා. කොහොම හරි මේ දේවල් වලට බය වෙලා ඒ කට්ටිය නගරාධිපති කියන විදිහට මැසින් එක ටවුන් එක මැද ඉඳලා අහසට යවනවා. එහෙම උඩට යවන මැසින් එකෙන් මටේම තියෙන බලාගුළු ටික උරාගෙන දවස් අනක්තිස්සේ මේ නගරට වයින වැස්සත් නතර කරලා දානවා. දැන් ඔය අතරේදී අපේ යාළුවෝ කට්ටිය මේ නගරට ඇවිත් එයාලගේ මෙහෙ තියෙන ඔෆිස් එකට එනවා. ගලගන්න මේක තමයි අපේ අලුත්ම මධ්‍යස්ථානය. මේ දියුණු කරපු සත්ත්ව සැලකුම් යන්ත්‍රයක් තියෙනවා. මේක තමයි අපේ මෙහෙම සූදානම් කරන මැදිරිය. හැමෝටම විශේෂ කුටියක් තියෙනවා. ඊට පස්සේ අර මැෂින් එක අහසේ තියෙන හැම වලාකුලක්ම ඒ මැෂින් එක ඇතුළට උරා ගන්න ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි නගරාධිපති එයා හිතාගෙන හිටියේ විදිහටම උත්සවයේ පටන් අරගෙන මල්ලෙඩි දාන්න පටන් ගන්නවා. හැබැයි එතනදී මේ කෙනා මල්ලෙඩි එකින් එක දාන එකට තරහ ගිහින් නගරාධිපති ඒ මිනිස්සයවත් පැත්තකට දාලා එතන මැෂින් එකේ තියෙන බොත්තම් සේරම එක දිගට ඔබාගෙන යනවා මල්ලෙඩි ඔක්කොම එකපාර උඩට යවන්න කියලා හිතාගෙන. හැබැයි එහෙම ටික වෙලාවක් යනකොට මේ මල්ලෙඩි තියලා තියෙන මේසේ කැඩිලා ගිහින් එතන ඉන්න මිනිස්සුන්ගේ පැත්තට මල්ලටික ටිකෙන් ටික එන්න පටන් ගන්නවා. ඉතින් මේ ගැන දැනගන්න අපේ වීරයෝ කණ්ඩායම ඉක්මනට එයාලගේ අලුත් ගැජට් ටිකත් අරගෙන සුපිරි වාහන වලින් එතනින් පිටත් වෙලා නගර පැත්තට එනවා. ඔන්න එන පාව පෙට්‍රල් කණ්ඩායම වැඩිට සූදානම්. මේක තමයි අලුත් කාර් එක. යන්න. ඒත් ඉතින් මෙයාලා කට්ටිය ටික දුරක් යනකොට ටවුන් එකේ ලොකු ට්‍රැෆික් එකකට අහු වෙලා එතනින් එහාට යන්න විදියක් නැතුව ඉද්දී මෙතනට ලිබර්ටි එනවා. ඉතින් එයා අපේ යාළුවෝ ටිකව ඉක්මනට කෙටි පාරවල් වලින් අර උත්සවයේ තියෙන දැනට එක්කගෙන යනවා. එහෙම ආවට පස්සේ ඉක්මනට මෙයාලා කට්ටියම එකතු වෙලා කරදරේ වැටිලා ඉන්න මිනිස්සු ටිකව ටිකෙන් ටික බේර ගන්නවා. එතෙන්දී චේස් දකිනවා මිනිස්සු කට්ටියක්ව ලොකු බිල්ඩිමක හිර වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ චේස් යාගේ පැරසුට් එකෙන් එතනට ඇවිල්ලා අනිත් කට්ටියව බේර ගන්න හදද්දී මෙයාට පැරසුට් එක පාත් කරන්න අමතකුණ නිසා ඒලා වෙන හුලගත් එක්ක එකපාරටම අපේ හීරෝව එතනින් පල්ලෙහාට වැටිලා හිර වෙලා ඉන්නකොට මාෂල් ඒ ගැන දැනගෙන ඉක්මනට යාගේ ට්‍රක් එකෙන් එතනට ඇවිත් අපේ හීරෝ චේස්යි එතන හිර වෙලා ඉන්න අනිත් මිනිස්සු ටිකවයි කිසිම කරදරයක් නැතුව එතනින් බේර ගන්නවා. ඊට පස්සේ රයිඩර් ඇවිත් පැරසුට් එකේ හිර වෙලා ඉන්න අපේ චේස්වත් එතනින් පල්ලෙහාට ගන්නකොට ටීම් එකේ අනිත් යාළුවෝ ටිකට හැමෝම ස්තුති කරනවා. එයාලා නිසා තමයි කිසිම අනතුරක් වෙන්නේ නැතුව හැමෝගෙම ජීවිත බේර ගන්න පුළුවන් උනේ කියලා. හැබැයි ඉතින් චේස් නම් එයා නිසා අනිත් අයවත් කරදරේ වැටෙන කියපුවකට ගොඩක් අවුලෙන් තමයි ඉන්නේ. එතෙන්දී රයිඩර් කියනවා සිද්ධ වුණ දේවල් ගැන ආයෙ හිතන්නේ නැතුව ඊළඟ සැරේ හැම දෙයක්ම අපි එකතු වෙලා කරමු කියලා චේස්ගේ හිතේ තියෙන දුක නැති කරලා දානවා. කොහොම හරි මේ සිද්ධ වෙච්ච දේවල් වලින් අපේ යාළුවන්ගේ ටීම් එක මුළු නගරේ පුරාම ප්‍රසිද්ධ වෙන්න ගන්නවා. ඊට පස්සේ අපේ කතාව එන්නේ මේ නගරාධිපතිගේ පැත්තට. එයා ගොඩක් කේන්දෙන් ඉන්නේ පාව පෙට්‍රල් කණ්ඩායම ඇවිත් එයාගේ හැම වැඩක්ම කඩාකප්පල් කරලා දානවා කියලා. එහෙම හිතාගෙන නගරාධිපති එයාගේ ගෝලෝ දෙන්නට කතා කරලා කියනවා නගර හිටිය අනිත් බල්ලොන්ට කරපු දෙම Paw Patrol ටීම් එකටත් කරන්න කියලා ඒ දේ නැවතින් පිටත් කරලා යවනවා. දැන් අනිත් දවසේ උදේම ලිබර්ටි එයාගේ කරත්තෙත් අරගෙන ටවුන් එකට එනකොට එයාගේ යාළුවෙක් හම්බ වෙලා ටික වෙලාවක් එයත් එක්ක කතා කර කර ඉන්නවා. එතෙන්දී ලිබර්ටි කියනවා කවදා හරි Paw Patrol ටීම් එකට එකතු වෙලා කරදරේ වැටුණ අයව බේරගන්න එයා ගොඩක් කැමැත්තෙන් ඉන්නේ කියලා. කොහොම හරි මේ වෙනකොටත් අර වලාකුළු අදින මැෂින් එක නගරෙට උඩින් තියෙන වලාකුළු වලින් භාගයට භාගයක්ම ඒ මැෂින් එක ඇතුළට උරාගෙන ඉවරයි. දැන් අනිත් දවසේ උදේම අපේ කතා වෙන්නේ නගරාධිපතිගේ වැත්තට. එයා මේ නගරේ තියෙන හැම කෝච්චි පාරක්ම රෝලර් කෝස්ටර් එකක් විදියට වෙනස් කරලා ඒ ගැන මිනිසුන්ට විස්තර කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මෙයා එතනට එන කෝච්චියකුත් මේ රෝලර් කෝස්ටර් පාර දිගේ යන්න දීලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ කෝච්චිය ටික වෙලාවක් කිසිම ප්‍රශ්නයක් නැතුව යන ගමන් තියෙනකොට මේ ට්‍රැක් එකේ එක තැනකින් පොඩි කැඩීමක් තිබ්බ නිසා කෝච්චිය ට්‍රැක් එකේ උඩටම ගිහිල්ලා මිනිසුත් එක්ක මෙතන හිර වෙනවා. දැන් මේක බලාගෙන ඉන්න නගරාධිපති තවත් මෙතනට වෙලා හිටියොත් ගොටි ගන්න වෙන නිසා එයාගේ පූසු ටිකවත් අරගෙන ඉක්මනට එතනින් මාරු වෙලා යනවා. ඊට පස්සේ මේ කෝච්චියේ හිර වෙලා ඉන්න කෙනෙක් Paw Patrol කණ්ඩායමට කතා කරලා එයාලව එතනින් බේර ගන්න කියලා කියනවා. ඉතින් මේ කෝල් එක ආව ගමන් අපේ යාළුවෝ ටික ඉක්මනට ඒ කෝච්චියේ හිර වෙලා තියෙන තැනට එනවා. එහෙම ආවට පස්සේ කට්ටියම රයිඩර් කියන විදිහටම තව තමන්ගේ වැඩ ටික හරියටම කරනවා. හැබැයි මෙතනදී අපේ හීරෝ චේස්ට් විතරක් එයාට බාර දෙන වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. එතෙන්දී රයිඩර් එයාට බාර දෙන්නේ උඩට ගිහින් හිර වෙලා ඉන්න මිනිස්සු ටිකව කරදරයක් නැතුව බේර ගන්න එක. ඉතින් චේස් මෙතනදී බය වෙනවා ආයතනයක් එයා නිසා අනිත් අයට කරදරයක් සිද්ධ වෙයිද කියලා. ඒක නිසා චේස් එතනින් හෙල්ලෙන්නවත් නැතුව බිත්තිය අයිනටම වෙලා ඉන්නවා. ඊට පස්සේ රයිඩර් වෙන විදියක් පාවිච්චි කරලා කෝච්චිය ඇතුළේ ඉන්න මිනිස්සු ටිකව ඉක්මනට බේර ගන්නවා. ඒ වගේම උඩ හිර වෙලා ඉන්න චේස්වත් හෙලිකොප්ටර් එක යවලා එතනින් පල්ලෙහාට ගන්නවා. කොහොම හරි එතන ප්‍රශ්න ටික ඉවරුණාට පස්සේ රයිඩර් චේස් ළඟට ඇවිත් එතෙන්දී සිද්ධ වුණේ මොකක්ද කියලා අහනවා. එතකොට චේස් කියනවා කලින් පාර වගේ මේ සැරෙත් එයාගේ අතින් වැරැද්දක් සිද්ධ වෙයිද කියලා බය වුණ නිසා එයාට මොනවත්ම කරගන්න බැරි වුණා කියලා. ඒත් මෙතනදී රයිඩර් කියනවා චේස් ඔයා නෙමෙයි මමයි ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනි කියලා. රයිඩර් ඇත්තටම චේස් මේ නගරෙට එක්කන් ඇවිල්ලා තියෙන්නේ චේස්ට මේ නගරේ ගැන තියෙන පරණ මතක අමතක කරවලා ආයෙමත් එයාව කලින් හිටිය හීරෝ විදියට වෙනස් කරන්න. ඊට පස්සේ එයා චේස්ට කියනවා ටික කාලයක් නිදහසේ ඉඳලා ආයමත් කණ්ඩායම එක්ක එකතු වෙලා වැඩ කරනකම් පොඩි නිවාඩුවක් අරගන්න කියලා කිව්වම චේස් හිතන්නේ එයාව කණ්ඩායමෙන් අයින් කරනවා කියලා. ඉතින් ඒකට ගොඩක් දුකෙන් චේස් කියනවා මං නිසා ඔයාලටත් කරදරයක් සිද්ධ වෙනවා. ඒක නිසා ආයෙ මේ කණ්ඩායමට එන්නේ නැහැ කියලා චේස් ඉක්මනට එතනින් වෙන දිහාකට දුවනවා. චේස් මේ විදියට දුවන එක දකින නගරාධිපතිගේ ගෝලයෝ දෙන්නා කොහොම හරි මෙයාගේ පස්සෙන් ගිහින් එයාව අල්ලගෙන වාහනේට දාගන්නවා. ඒත් ඉතින් රයිඩර් මේ ගැන දන්නේ නැති නිසා අනිත් යාළුවෝ ටිකත් එක්ක චේස් හොයද්දී එයාට හම්බ වෙන්නේ චේස්ගේ කාර්පාටිය විතරයි. ඊට පස්සේ අර ගෝලයෝ දෙන්නා චේස්ව අරගෙන යන්නේ නගරින්න හැම බල්ලෙක්වම හිර කරලා තියෙන තැනකට. මොකද නගරාධිපතිට බල්ලොන්ව ඇලර්ජික් නිසා චේස්වත් අනිත් බල්ලෝ එක්කම හිර කරලා දානවා. දැන් ඔය අතරේදී රයිඩර් ලිබර්ටිවත් එක්කගෙන චේස්ගේ ෆොටෝ එකක් තියෙන පෝස්ටර් එකක් නගරේ හැම තැනකම අලවලා එයාව හොයාගන්න උත්සාහ කරනවා. ඒ විදිහට මෙයාලා පෝස්ටර් එකක් අරගෙන කඩේකට ආවම එතන ඉන්න ගෑනු කෙනා තවත් පෝස්ටර් වගේක් පෙන්නලා කියනවා මේ ළඟකදී ඉඳන් ටවුන් එකේ ඉන්න බල්ලොන්ව නැති වෙන්න අරගෙන තියෙනවා. හැබැයි ඒ විදිහට නැති වුණ බල්ලොන්ව මේ වෙනකම්ම හම්බ වෙලා නැහැ කියලා. එතනදී ලිබර්ටි කියනවා ඒකත් අර නගරාධිපතිගේ වැඩක් වෙන්නේ නැති කියලා. එහෙම කියලා මේ දෙන්නා එකතු වෙලා ප්ලෑන් එකක් හදනවා නගරාධිපති චේස්වයි අනිත් බල්ලෝ ටිකවයි හංගලා තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න. ලිබර්ටි කියනවා එයා නගරාධිපතිගේ අවධානය එයා පැත්තට අරගත්තම රයිඩර්ට එයා පස්සෙන් ඇවිත් ඒ දන හොයාගන්න පුළුවන් කියලා. ඉතින් අනිත් දවසේ නගරාධිපති මාධ්‍ය සාකච්ඡාවක ඉන්නකොට ලිබර්ටි එතෙන්ට ඇවිත් නගරාධිපතිගේ ඇඟටත් පැනලා එතන ලොකු සෙල්ලම දානවා. කොහොම හරි ඊට පස්සේ රයිඩර්ගේ ප්ලෑන් එකේ විදිහටම නගරාධිපතිගේ ගෝලයෝ දෙන්නා ලිබර්ටිවත් අනිත් බල්ලුන් හිර කරලා ඉන්න බිල්ඩින් එකට අරයි යනවා. දැන් ලිබර්ටිවත් මේ ගෝලයෝ දෙන්නට අහු වුණාද කියලා චේස් ලිබර්ටිගෙන් ඇහුවම ලිබර්ටි කියනවා මං හිර වුණේ නෑ. මේ තැන හොයාගන්න ඕනි නිසා තමයි ප්ලෑන් කරලා ඒ දෙන්නට අහු වුණේ කියලා. ලිබර්ටි එහෙම කියනවත් එක්කම එතන තියෙන බිත්තියකුත් කඩාගෙන Paw Patrol ටීම් එකේ කට්ටියම එතනට ඇවිත් ඉන්නවා. ඊට පස්සේ මෙතන ඉන්න බලු බැටව ඔක්කොම බේරගන්න කොට අර ගෝලයෝ දෙන්නා ඒ ගැන දැනගෙන මෙතෙන්ට ඇවිත් කෑගැව්වම මෙතන ඉන්න බලු පැටව් ඔක්කොම ඒ දෙන්නගේ පස්සෙන් පන්නන්න ගන්නවා. ඉතින් ඒ ගොඩනැගිල්ල හිර වෙලා හිටිය බලු පැටව් හැමෝම නිදහස් කරලා අපේ යාළුවෝ ටික එයාලගේ ඔෆිස් එකට එන අතරමඟදී රයිඩර් චේස්වත් එක්ක එක්කගෙන වෙන පැත්තකට එනවා. ඒ විදිහට රයිඩර් චේස්වත් එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. චේස් පොඩි කාලේ මේ නගරේ අතරමං වෙලා ඉද්දී රයිඩර්ට යව හම්බ වෙච්ච තැනට. මම දන්නවා මෙහෙදි පරණ දේවල් මතක් වෙනවා කියලා. ඔයාට මාව දැක්ක වෙලාව මතක් වෙනවද? ලොකු නගරයක තනිවුණු බලු පැටියෙක්. ඒ සිද්ධිය මතක් කරලා රයිඩර් කියනවා එදා චේස් ඔයා තෝරගත්තේ රයිඩර්ට හම්බ වෙච්ච නිර්භීතම බලු පැටියා චේස් නිසා කියලා. එහෙම කියලා රයිඩර් චේස්ගෙන් අහනවා ආයෙමත් ටීම් එකට එකතු වෙන්න කැමති වෙනවද කියලා. කොහොම හරි චේස්ටත් ඒ දේවල් ගැන තේරිලා ආයෙමත් ටීම් එකත් එක්ක එකතු වෙන්න කැමති වෙනවා. ඔය අතරේ ආයෙමත් කතාවෙන් අපිට අර මැෂින් එක වෙන්නනවා. දැන් මේ මැෂින් එකේ වලාකුළු උපරිමයටම එකතු වෙලා ටිකෙන් ටික ඒකෙන් වැහි වලාකුළු ටික එළියට එන්න ගන්නවා. ඊට පස්සේ අපි කතාව එන්නේ නගරාධිපතිගේ පැත්තට. එයා නගරේ හදලා තියෙන උසම ගොඩනැගිල්ලක් ඕපන් කරන උත්සවයකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඒ වෙලාවේදී අර විද්‍යාගාරේ හිටපු ගෑනු කෙනා ඇවිත් නගරාධිපති ගාව තියෙන මැෂින් එක රිමෝට් එක අරගෙන එයාට කියනවා දැන් මේ මැෂින් එක නැවැත්තුවේ නැත්නම් ඒක ඇතුලේ තියෙන වලාකුළු සේරම එළියට ඇවිත් ලොකු කුණාටුවක් ඇදෙවි කියලා. ඒත් ඉතින් මොඩ නගරාධිපති මේ කිසිම දෙයක් අහන්නේ නැතුව ඒ රිමෝට් එක විසිකරලා කෑලි වලට කඩලා දානවා. ඒත් එක්කම අර මැෂින් එකේ කෑලි ගැලවිලා ගින් ඇතුලේ තියෙන වලාකුළු සේරම එළියට ඇවිත් අර ගෑනු කෙනා කියපු විදිහටම එතෙන්දී ලොකු කුණාටුවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ ගෑනු කෙනා පව පෙට්‍රල් ටීම් එකට කතා කරලා මේ වෙන්න යන විනාශය කොහොම හරි නවත්තලා දාන්න උදව් කරන්න කියනවා. ඉතින් ඒ වෙන්න යන විනාශයෙන් එයාලගේ නගරේ බේරගන්න අපේ යාළුවෝ ටික එයාලගේ වාහන වලින් එතෙන්ට යන්න පිටත් වෙනවා. මෙතෙන්දී ලිබර්ටිවත් ටීම් එකට එකතු කරගෙන එයාටත් වාහනයක් දීලා එයාවත් එක්කගෙන කට්ටිය මෙතනින් පිටත් වෙනවා. ඒ ලිබර්ටි කණ්ඩායමට පිළිගන්නවා. අපි කාටවත් අදහසක් නැහැ මේ කොච්චර බලන්නකද කියලා. ඒ නිසා හිතලා වැඩ කරන්න. Fuck that, I'll do what I want to do. I got a different path from everyone in that. දැන් කට්ටියම ආවට පස්සේ ටීම් එකේ හැමෝම එයාලට පුළුවන් විදියට කරදරේ වැටලා ඉන්න හැමෝම බේර ගන්නවා. එතෙන්දී රයිඩර් විතරක් බිල්ඩින් එකේ උඩට ඇවිත් නගරාධිපතිව පල්ලෙහාට එක්ක යන්න හැදුවත් ඒකට නගරාධිපති කැමති වෙන්නේ නැහැ. මොකද එයා හිතාගෙන ඉන්නේ මේ කුණාටුවෙන් බේරිලා ඉන්න තියෙන හොඳම තැන මේ ගොඩනැගිල්ල කියලා. හැබැයි එතකොටම මෙයාලා ඉන්න ටවර් එකට අකුණක් ගැව්වම නගරාධිපති ඒකට බය වෙලා ලිෆ්ට් එකෙන් පල්ලෙහාට යන්න කැමති වෙනවා. ඊට පස්සේ මේ දෙන්නා ලිෆ්ට් එකට ඇවිත් පල්ලෙහාට යන්න බැලුවම ඒක වැඩ කරන්නේ නැති නිසා රයිඩර් උඩට ඇවිත් ඉමර්ජන්සි ලිවර්ග ඇද්දම නගරාධිපතිට පුළුවන් වෙනවා කිසි කරදරයක් නැතුව පල්ලෙහාට එන්න. ඉතින් එයාවත් බේරගෙන රයිඩර් එයාගේ කේබල් එක උදව්වෙන් පල්ලෙහාට එද්දී මේ ගොඩනැගිල්ලේ උඩ කොටස කුණාටුවට අහුවෙලා එහා පැත්තේ තියෙන තවත් බිල්ඩින් එකක් උඩට වැටෙනවා. කොහොම හරි මේ දේවල් දකින චේස් ඉක්මනට එයාගේ වාහනේත් අරගෙන රයිඩර්ව බේරගන්න යන්න පිටත් වෙනවා. ඉතින් කොහොම හරි චේස් බිල්ඩින් එකේ උඩට ඇවිත් කේබල් එකෙන් රයිඩර් ඉන්න තැනට යන්න හැදුවත් හුළඟ නිසා එයාට එතෙන්ට යන්න වෙන්නේ නැහැ. ඒක නිසා චේස් ගොඩක් දුකෙන් ඉන්නකොට එයාට මතක් වෙනවා පොඩි කාලේදී රයිඩර් ඇවිත් එයාව බේරගත්ත විදිහ. ඉතින් අන්න ඒ දේවල් වලින් චේස්ගේ හිතේ තියෙන බය නැති වෙලා මේ බිල්ඩින් එකේ ඉඳන් රයිඩර් හිර වෙලා ඉන්න තැනට පනිනවා. දැන් එතෙන්ට ඇවිත් බලනකොට රයිඩර්ගේ ඇඟට ලොකු ගලක් වැටිලා එයා හිර වෙලා ඉන්නවා දැකලා චේස් ඉක්මනට එයා ළඟට ඇවිත් රයිඩර්ට එතනින් එළියට එන්න උදව් කරනවා. ඒ වගේම තමයි මේ කුණාටුව නැති කරන්න ස්කයි එයාගේ හෙලිකොප්ටර් එකෙන් උඩට ඇවිත් ඒක ජෙට් එකක් විදියට වෙනස් කරලා අර මැෂින් එක පැත්තට යවුවම ලොකු පිපිරීමකින් ඒ මැෂින් එක කුඩු වෙලා එතන තියෙන කුණාටුවත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේම ස්කයි එයාගේ ජෙට් එකෙන් පරිස්සමට ආයෙමත් පල්ලෙහාට එනවා. එතෙන්දී මෝඩ නගරාධිපති මුකුත් නොදන්නා දිහට එතනින් මාරු වෙලා යන්න හදද්දී අපේ යාළුවෝ ටික එයාට යන්න දෙන්නේ නැතුව අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඒ හැම දෙයකටම පස්සේ නගරේ කට්ටිය හැමෝම එකතු වෙලා පෝ පෙට්‍රල් ටීම් එක වෙනුවෙන් ලොකු උත්සවයක් තියෙනවා. ඒ වගේම මෙයාලට උදව් කරපු ලිබර්ටිට එයාලගේ ටීම් එකේ කෙනෙක් විදියට ලස්සන බැජ් එකක් තෑගි කරනවා. එතෙන්දී රයිඩර්ට කෝල් එකක් එනවා අනිත් සිටි එකේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා ඉක්මනට ඇවිත් එයාලට උදව් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ පෝ පෙට්‍රල් ටීම් එක අනිත් නගරයට උදව් කරන්න යන සීන් එකෙන් මේ ලස්සන මූවී එකත් ඉවර වෙනවා. ඉතින් අදගෙන ආපු මූවී එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරා යන ගමන් අනිවාර්යයෙන්ම අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයා කැමති නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ ලස්සන මූවී එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම good bye. I know you told your friend you're not okay. And tell me what's wrong and why.